ශීක්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගයේ මර්ධනය සඳහා තම සමාජ වගකීම් ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයෙන් මෙන්ම දේශපාලඥයන්ගෙන්ද මෙහිදී ඉල්ලීමක් කළා. දැනට ක්‍රියාත්මක වැඩසටහන් වලට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඊට සක්‍රියව දායක වන ලෙස ජනාධිපතිතුමා සියලු දේශපාලන නියෝජිතයන්ට දැනුම් දුන්නා. වැඩසටහන් වල ගැටලු පවතින්නේ නම් ඒ පිළිබඳ ලිඛිත වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඩෙංගු මර්ධනයට අදාළ විශේෂ චක්‍ර ලේඛ කිහිපයක් ඉදිරියේදී නිකුත් කරන අතර ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේද දැනුවත් කරනවා. ඩෙංගු මර්ධනයට අවශ්‍ය බැක්ටීරියාව නිපදවීමේ කටයුතු දේශීය සමාගම් මගින් යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද උපදෙස් දෙන්න ලැබුවා. ඩෙංගු රෝගීන් නිසා රෝහල්වල මතුව ඇති තදබදය පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා කියා සිටියේ රාගම සහ කලුපෝවිල රෝහල් සඳහා තාවකාලික ගොඩනැගිලි ලබා දෙමින් රෝගීන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසයි. රාජ්‍යාංශයට නිකුත් කරන චක්‍රලේඛ අපි පෞද්ගලික අංශයත් දැනුවත් කරනවා. මේ විදිහේ වැඩපිළිවෙළක් රාජ්‍යාංශයේ ක්‍රියාත්මක කරනවායි කියන එක ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් අවශ්‍ය මානව සම්පත් සහ භෞතික සම්පත් පිළිබඳව ඉල්ලීම් කරපුවාම ඒ අනුව අපිට පුළුවන් ඒ සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ජනමාධ්‍ය හරහා පුළුල් ලෙස ජනතාව දැනුවත් කිරීම සෑම සතියකම එක් දිනක් රජයේ ආයතනවලත් පාසල්වලත් පෞද්ගලික අංශෙත් පැයක කාලයක් පිරිසිදු කිරීම සහ ඩෙංගු පිළිබඳව දැනුවත් කිරීම සඳහා වෙන් කිරීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල න්‍යාය පත්‍රයට මුලට දාලා ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ප්‍රාදේශීය වශයෙන් ඒ වැඩසටහන් සකස් කිරීම, පරිසර පොලිසිය දැනට වඩා කාර්යක්ෂම කිරීම, ශක්තිමත් කිරීම, ඒ වගේම ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් දීර්ඝ කාලයක සිට ඒකාබද්ධව කරන කටයුතු තවත් ශක්තිමත් කරලා කාර්යක්ෂම කිරීම මේ කටයුතු සාර්ථක කරලා ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් අපේ රට පුරාම මේ වැඩපිළිවෙළ ශක්තිමත් කරමු, ක්‍රියාශීලී කරමු.